මේ ආකාරයට සහනාධාර ලබන අයගේ ජීවිත තුළ කිසිදු දියුණුවක් දියුණුවකට පත්වෙලා නැහැ ඔවුන්. එහෙම නැතුව පුහුණු ශ්‍රමිකයන් ලංකාවෙන් යවනවන ඔබතුමන්ලට ඒ සම්බන්ධයෙන් තියෙන ඉදිරි සැලසුම් මොනවද? මම සිංගප්පූරුව තුන්වෙනි ලෝක රාජ්‍යයක් විදිහට දැක්කා. මම සිංගප්පූරුව දෙවෙනි ලෝක රාජ්‍යයක් විදිහට දැක්කා. මම සිංගප්පූරුව අද සංවර්ධනය වූ පළවෙනි ලෝක රාජ්‍යයක් විදිහට දකින්නවා කියලා. ගරු ජනාධිපති ධුර අපේක්ෂකතුමනි, අප රටේ ජනතාවගෙන් 50%ක් පමණ ආසන්න ප්‍රමාණයක් මේ සහනාධාර තුලින් ජීවත් වෙනවා. මේ ආකාරයට සහනාධාර ලබන අයගේ ජීවිත තුළ කිසිදු දියුණුවක් දියුණුවකට පත්වෙලා නැහැ ඔවුන්. මේ සහනාධාර වැඩපිළිවෙල තුලින් එය ක්‍රියාත්මක කරන්නේ කොහොමද ඔබතුමා? මේ එක අතකින් බැලුවහම රජයට බරක් නේද? මේ රජයට බරක් නොවි මේ සහනාධාර ලාභීන්ට ජීවන තත්ත්වය දියුණු කරගත හැකිවන පරිදි සහනාධාර වැඩපිළිවෙලක් සහ ඒ තුලින් ව්‍යවසායක වැඩපිළිවෙලක් ඔබතුමා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවද? ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍යයි ගරු ජනාධිපති ධුර අපේක්ෂකතුමනි. අතට වැදගත් ඒක. ඒ කියන්නේ මෙහෙම දැන් මේ සහනාධාර පිළිබඳ ප්‍රශ්නය රටේ විශාල මතයක් ගොඩනගමින් තිබෙනවා සහනාධාර නරකයි කියලා. නෑ, සහනාධාර නරක නෑ. ලෝකේ දියුණුවේ දියුණුවේ යැයි සම්මත රාජ්‍යන් තුල පවා මීට වඩා සහනාධාර ක්‍රමවේද තිබෙනවා. නිවසක් හදාගන්න බැරි කෙනෙකුට නිවසක් ලබා දීමේ සහනාධාරකම තිබෙනවා. රැකියාව අහිමුණු ඩෝලයක් ලබා දෙනවා. රැකියාවක් ලබා ගන්නාත් එක්ක ආධාර මුදලක් ලබා දෙනවා. ආබාධිත දරුවෙක් ඉන්නව නම් ගෙදරකට අම්මා රස්සාවට යන්න ඕනේ. අම්මට වැටුපක් ගෙවන ආණ්ඩුවෙන්. මේ විදිහට ලෝකේ සහනාධාර ක්‍රම තියෙනවා. හරිද? එහෙම නැතුව මේ ලෝකේ කොහෙවත් සහනාධාර ප්‍රතික්ෂේප කළා නැහැ. මොකද ආර්ථිකයට හවුල් වෙන්න බැරි ජන ප්‍රජාවක් ඉන්නවා. ඒ ප්‍රජාවට සහනාධාර ලබා දිය යුතුයි. සපේ රටේ දැන් ගත්තොත් මම දැක්කා 52%කට ආසන්න ප්‍රමාණයක් බහුවිධ දරිද්‍රතාවයෙන් පෙළෙනවා. ඒ වගේම ගත්තොත් මං දැක්කව හාල් කිලෝ 10 දෙන්න තීන්දුව කළා දෙන පවුල් ලක්ෂ 34කට. ඒ කියන්නේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවක් ඉන්නේ නිසා පළමු කොටම තමයි මේ ජනතාවගේ මූලික දේ අධ්‍යාපනයේ සෞඛ්‍ය ආහාර. ඒතර මේ වෙලාවේ තමන්ගේ ආදායම් මාර්ගේ ප්‍රමාණවත් නැත්තම් මේ සඳහා ලබා ගන්න. ඒ කියන්නේ තමන්ගේ ආදායමක් තමට නැතිසම මැරෙන්න ඕනද? තමන්ට ආදායමක් නැතිසම දරුවට ඉගෙන ගන්න බැරි වෙන්න ඕනද? තමන්ට ආදායමක් නැහැ කියලා බඩගින්න ඉන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අපේ රාජ්‍යක ප්‍රමුඛ වශයෙන් අධ්‍යාපනයේ සෞඛ්‍ය ආහාර වෙනුවෙන් සහනාධාර ක්‍රමයක් අපි අනුගමනය කරනවා. හැබැයි මේ සහනාධාර වලින් උඩට ඒම සඳහා සැලැස්මක් අවශ්‍යයි. ඒ සැලැස්ම තිබෙන්නේ මේකයි. ඒ කියන්නේ දැන් ඇයි මේගොල්ලෝ දැන් අපි ගත්තොත් ඔය දියුණුවේයි සම්මත රටකට අපි ගියොත් සාමාන්‍යයෙන් වැඩ කරන වෙලාවේදී ඔය 8-4 නම් අපි වැඩ කළ වෙලාව හිතමු. ඒ වෙලාවේ පාරේ මිනිස්සු හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම කෙනෙකුටම වැඩක් තියෙනවා කරන්න. රැකියාවක් තියෙනවා. රැකියාව සොයාගැනීම අවස්ථා තිබෙනවා. අපි මොකද වෙලා තියෙන්නේ? අපේ විශාල ප්‍රමාණයක් මේ ආර්ථිකයේ විසින් පිටමං කරලා තියෙන්නේ. මේ ආර්ථිකයට උරාගෙන නැහැ. එතකොට එයා ආර්ථිකයට උරාගන්න නැත්නම් එයාට ආදායමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕනකම තිබෙන්නේ? මේ සහනාධාර ආරම්භයේදී එයාට සහනාධාර ලබා දිය යුතුයි. හැබැයි ඒ සහනාධාර ලබා දෙන අය නියැලෙන ආර්ථික ප්‍රභවයක් තියෙනවනේ. එයා ගොවිතැන නම් කෙරෙන්නේ එයාට කුසිකර්මාන්තයේ ඵලදායීතාවයක් සහිත ව්‍යාපාරයක් බවට පත් වෙනවා. එයා ධීවර කර්මාන්ත නම් නියැලෙන්නේ එයාට ධීවර කර්මාන්තයේ ලාභදායී ව්‍යාපාරයක් බවට පත් වෙනවා. එනිසා පළවෙනි ප්‍රවේශය අපි ඔවුන් නියැලෙන ආර්ථික ප්‍රභවය සංවර්ධනය කිරීම. දෙවනි ප්‍රවේශයේ සමහර විට තියෙන අපේ රටේ මේ කෘෂිකාර්මික වගේ ඒවා ඒ තරම්ම ලාභදායී දක්ෂතර වර්ධනය වෙලා නැහැ. එහෙනම් ඒකට අලුත් ආර්ථික ප්‍රභවයන් තියෙනවා. දැන් අපි ඈත ගමකට ගියොත් මොනවද ඒගොල්ලන් තියෙන ආර්ථික ක්‍රියාකාරකම්? කුඹුරක් තිබ්බොත් වගා කරන්න, ගඟක් තිබ්බොත් වැලිගොඩ දාන්න, වැවක් තිබ්බොත් මාළු අල්ලන්න, කැලයක් තිබ්බොත් ගස් කපන්න. ඔය වගේ රස්ස ටිකක් තියෙනවා. ඒතර අපි මොකද කරන්නේ? ගම්වලට අලුත් ආර්ථික අවස්ථා ආර්ථික ප්‍රභවයන් ගෙනියන්න ඕනේ. ඒතර ජනතාව මොකද වෙන්නේ? එක පැත්තකින් අපි ඒගොල්ලෝ සහනාධාරව බලා ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ නියැලෙන ආර්ථික ක්‍රියාදාමයේ ගොස්කර්මාන්තය සුළු කර්මාන්තයක් එහෙම නැත්නම් දීවර කර්මාන්තණන් ඒව දියුණු කරලා ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය සස් කරනවා. එහෙම නැත්නම් අලුත් ආර්ථික ප්‍රභවයක් හඳුන්වා දෙනවා. හැබැයි ඒත් ඕන වෙලාවක සහනාධාර වෙන බලා ගන්න ඕන ජන කණ්ඩායමක් ඉන්නවා. එකක් වැඩිහිටි ජන ප්‍රජාවක් ඉන්නවා. දෙක මේ ආර්ථිකයට සම්බන්ධ වෙන්න බැරි ආබාධිත ස්වභාවයේ ජන ප්‍රජාවන් ඉන්නවා. ඒගොල්ලෝ රටක් බලා ගන්න ඕන. ජාතියක රටකට අයිතියක් නැහැ, පාලකයට අයිතියක් නැහැ. මෙයා ආබාධිතයි, මෙයා මැරෙන්න දාන්න ඕන කියලා අයිතියක් නැහැ. ඒගොල්ලෝ බලාගැනීම රාජ්‍යක වගකීමක්. ඒ නිසා අපි සහනාධාර අනුමත කරන ගමන් ඒගොල්ලෝ මේ සහනාධාරයේ පත් වෙලා තියෙන යැපීම් ආර්ථිකයෙන් ගොඩගැනීම සඳහා සැලසුමුත් එක තමයි අපේ සැලසුම සකස් කරලා තිබෙන්නේ. මන්ත්‍රීතුමා ආර්ථිකය ගැන කතා කරපු හින්දා මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ. ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන පුරුකක් තමයි ගෘහ සේවිකාවන් කියන්නේ. වාර්ෂිකව ගත්තොත් අපේ රටේ වසරකට 50,000කට අධික සංඛ්‍යාවක් ගෘහ සේවිකාවන් විදිහට මැද පෙරදිග බලා සංක්‍රමණය වෙනවා. එතකොට මන්ත්‍රීතුමා මේ අනේ අපේ අම්මලා නැන්දලා මැද පෙරදිගට ගියාට පස්සේ ඒ රටවල් තුල ක්‍රියාත්මක වෙන කෆාලා නීති පද්ධතිය යටතේ අධික විදිහට පීඩාවට පත් වෙනවා. අසාධාරණ කම් වලට ලක් වෙනවා.
එතකොට මන්ත්‍රීතුමා මේ විදිහට අසාධාරණකම් වලට ලක්වීමට හොඳම උදාහරණය තමයි 2021 අවුරුද්දේ විතරක් මේ විදිහට අසාධාරණකම් වලට ලක්විච්ච අපේ කාන්තාවන් 2969කට අධිකයි. එතකොට මගේ ප්‍රශ්නේ මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් කාන්තාවන්ට ප්‍රමුඛතාවයක් කාන්තාවන්ගේ අයිතිවාසිකම් ඉටු කරන පක්ෂයක් විදිහට ජාතික ජනබලවේගය තුලින් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කොහොමද? ඒ මගේ පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ මන්ත්‍රීතුමා මෙහෙම කාන්තාවන් විදේශ රටවල් වලට සංක්‍රමණය වීම තුලින් ඒ කාන්තාවකට උපරිමයටම මාසයකට හම්බෙන්න පුළුවන් ආදායම ඩොලර් 250ක් විතරයි. හැබැයි පුහුණු ශ්‍රමිකයෝ අපේ රටෙන් ගියොත් ඒගොල්ලන්ට මාසයකට ඩොලර් 1700ක වගේ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. එතකොට එහෙම නැතුව පුහුණු ශ්‍රමිකයන් ලංකාවෙන් යවනවා නම් ඔබතුමන්ලට ඒ සම්බන්ධයෙන් තියෙන ඉදිරි සැලසුම් මොනවද කියලා අපිට දැනගන්න පුළුවන්. පළවෙනි එක තමයි ලෝකයේ වෙළඳ පොළවල් දෙකක් තිබෙනවා. එකක් බහණ්ඩ වෙළඳ පොළ, දෙක ශ්‍රම වෙළඳ පොළ. ලෝකයේ වෙළඳ පොළවල් දෙකම තියෙනවා. එතකොට අපි බහණ්ඩ වෙළඳ පොළත් අපි අසමත් වී තිබෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් දකුණු කොරියාව තමන්ගේ වාර්ෂික අපනයන ආදායම බිලියන 685ක් විතර වෙනවා. වියට්නාමයේ තමන්ගේ අපනයන ආදායම බිලියන 370ක් විතර වෙනවා. බංග්ලාදේශයේ දැන් බිලියන 70කට වගේ ඇවිල්ලා තියෙනවා. අපේ බහණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. හරි. ඒ කියන්නේ මොකද්ද? අපි බහණ්ඩ නිෂ්පාදනය කරලා ලෝකයේ වෙළඳ පොළ අත්පත් කරගන්න අසමත් වී තිබෙනවා. ඒ නිසා බහණ්ඩ රට යවනව වෙනුවට අපි ප්‍රවේශය වෙලා තිනවා කාන්තාවන් රට යවන්න. නේද? ඔබ කියන එක ඇත්ත. විශාල ඛේද වාචකයක්. ඔවුන්ට තියෙන ඉතාමත් අරමුණු තුනයි තියෙන්නේ. ගෙයක් හදාගන්න, දරුවන්ට උගන්වන්න, වාහනයක් මිලදී ගන්න. ඔය වගේ සරල අවශ්‍යතාවයන් තුනක් වෙනින් තමයි මේ යන්නේ. හැබැයි මම හරීම අපි සමීක්ෂණයක් කරොත් මේ අවශ්‍යතාවෙන් තුනෙන් එකක්වත් සම්පූර්ණ කරගත්තේ නැති අය තමයි විශාල ප්‍රමාණයක් ඉන්නේ. ඒ නිසා ඇත්තටම මේ නුපුහුණු රැකියාවන් සඳහා අපි යවන එක නතර කරන්න ඕන. මගව තියෙන 2016 විතර වාර්තාවක් 303,000 විදේශගත වෙලා තිබෙනවා. ඒ 303,000න් 6,000 ගිහිලා තින්නේ වෘත්තීමය රැකියාවන් සඳහා. 297,000 ගිහිලා තින්නේ පුහුණු අර්ධ පුහුණු නුපුහුණු රැකියාවන් සඳහා. ඒකෙන් තේරෙනවා අපි මොන විලඳ පොළද අත්පත් කරන් තියෙන්නේ කියලා. හැබැයි ලෝකේ දියුණු සම විලඳ පොළ අතර මම කලින් කිව්වේ අපිට මුදුකාංග ඉංජිනේරුවන් ඉතිරි 2030 වෙනකොට තව මිලියන 19ක මාකට් එකක් ලෝකේ ඇති වෙනවා. එනවා අපි මොකද කරන්න ඕන? එතෙන්ට අවශ්‍ය ශ්‍රම සම්පත අපි නිර්මාණය කරන්න ඕන. මං කිය ඉදිකිරීම කර්මාන්තය 2030 ඩොලර් ට්‍රිලියන 17ක ඉදිකිරීම කර්මාන්තයක් ගොඩනගනවා. ඉදිකිරීම කර්මාන්තෙත් එක තියෙන කවුද? ශිල්පීන්, සිවිල් ඉංජිනේරුවන්, පුහුණු ශ්‍රමිකයන්, ඒ වගේම ගත්තොත් වාස්තු විද්‍යාත්මක මේවත් එක තමයි මම කොට නැගින්නේ. ඒතර ඒ මාකට් එක අපි අල්ල ගන්න ඕන. මගෙ ඉදිකිරීම කර්මාන්ත විතරක් නෙවෙයි. ඉදිකිරීම කර්මාන්තයට අවශ්‍ය මානව සම්පත අපි නිර්මාණය කරන්න ඕන. ඒ නිසා අපේ සැලසුම බවට පත් වෙලා තිබෙන ලෝකයේ ඉන්න දියුණු මානව සම්පතය, ඒ කියන්නේ දියුණු ශ්‍රම වෙළඳ පොළෙන් පංගුවක් අත්පත් කරගෙන දැම අපේ අපේක්ෂාව. මම ඒකයි කලින් කිව්වේ ඉන්දියාව ලෝකයේ IT කර්මාන්තය ඔච්චර විදිහට පළල් වෙදි කියන අදහසක් තිබුණා ඒගොල්ලන්ට. ඒගොල්ලෝ මීට අවුරුදු 40කට විතර පෙර ඒගොල්ලෝ සමත් වුණා සැලැස්මක් හදන්න කොහොමද අනාගතයේ නිර්මාණය වන IT කර්මාන්තයේ වෙළඳ පොළේගොල්ලෝ අත්පත් කරගන්න. ඒකේ සැලැස්මක් ප්‍රතිඵලයක් හැටියට මම කලින් කියපු ප්‍රධාන මුදුකාංග සමාගම්වල ඉහළම නිලධාරියා ඉන්දියානුවෙක් බවට පත් වෙලා තිබෙනවා. එනිසා අපිට තියෙන දේ තමයි ලෝකයේ ඇති වී තිබෙන තත්ත්වයන්ක පුරෝගතනය කරලා. මොකද සමහරට එතකොට මේ අපේ අධ්‍යාපනය ගැළපෙන්නේ නැහැ. අපි හදන ශ්‍රමිකයා ලෝකයේ ඇති වී තිබෙන නව තත්ත්වයට අවසාන වෙගිත් නව තත්ත්වයක් එක්ක මේ මැච් වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා කොයි වෙලාවෙත් උනන උයන්න කෙනෙක් ඕන, ළමයි බලා ගන්න කෙනෙක් ඕන, ආර්ථිකේ කොච්චර දියුණුවත් එහෙම රැකියා ප්‍රවේශයක් ඕනනේ. ඔන්න ඕක හැමදාම අපි තියා ගන්නවා. එනිසා අපේ අපේක්ෂාව බඩපත් වී තිබෙන ලෝකයේ ඇති වෙමින් තිබෙන දියුණු ශ්‍රම සම්පතෙන් පංගුවක් අත්පත් කරගන්න. ඒකට අධ්‍යාපනය අපි විශාල පරිවර්තනයක් ඇති කරන්න අපි අපේක්ෂා කරනවා. අපේ වෘත්ති පිහින ශේස්ත්‍ර විශාල පරිවර්තන ගති කරන්න අපේක්ෂා කරනවා. අපේ අධ්‍යාපනයේ ප්‍රධාන මරමුණ බවට පත් වෙලා තියෙන ප්‍රාථමික උපාධිය. හැබැයි ලෝකේ ප්‍රාථමික උපාධිය දැන් එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබෙනවා. ඒතර ගියා පශ්චාත් උපාධිය තමයි අද වැදගත්ම දේ. හැබැයි අපේ රටේ පශ්චාත් උපාධිය ඒ තරම් මේ ප්‍රබල වළංගු ප්‍රධාන කාර්යය බවට පත් වෙලා අපේ අධ්‍යාපනයේ පශ්චාත් උපාධි ශේස්ත්‍ර අපි වර්ධනය කරන්න ඕනකම තිබෙනවා. ඒ හරහා අපි මේ ගෘහ සේවිකාවන් වෙනුවට ලෝකේ දියුණු ශ්‍රම සම්පතක් අත්පත් කර ගැනීමත් අනිත් පැත්තෙන් අපේ බහණ්ඩ වෙළඳ පොළ ප්‍රවේශීමත් තමයි අපේ අපේක්ෂා. පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි, ලොව ධනවත්ම ආයෝජකයන්ගේ ලයිස්තුවේ ප්‍රථම 10 දෙනා අතර ස්ථාන කිහිපයක්ම දෙන ඉන්දියාව වගේ රාජ්‍යයක අගමැතිවරු නරේන්ද්‍ර මෝදි මැතිතුමා කරන ප්‍රකාශයත් ශ්‍රී ලංකාව වගේ වර්තමානයේ බංකොලොත් වෙමින් පවතින තත්ත්වයේ තියෙන රටක ජනාධිපතිතුමා කරන ප්‍රකාශයත් සංසන්දනය ඇත්තටම ඒතරම් හොඳ දෙයක් නෙමෙයි කියලා පාස ශිෂ්‍යෙක් වශයෙන් මටත් තේරෙනවා. හැබැයි මම ඔබතුමාගෙන් අහන්න කැමති, කවදා හරි සිංගප්පූරුවත් ශ්‍රී ලංකාවේ කොළඹ වගේ කරනවා කිව්ව සිංගප්පූරුවේ ජනාධිපති ලී ක්වා යූන් මැතිතුමා කියනවා, මම සිංගප්පූරුව තුන්වෙනි ලෝක රාජ්‍යයක් විදිහට දැක්කා, මම සිංගප්පූරුව දෙවෙනි ලෝක රාජ්‍යයක් විදිහට දැක්කා, මම සිංගප්පූරුව අද සංවර්ධනය වූ පළවෙනි ලෝක රාජ්‍යයක් විදිහට දකිනවා කියලා. එතකොට මැතිතුමනි අපිට පැහැදිලිවම කියන්න පුළුවන් මේක එක් ජීවන චක්‍රයකින් සිදු කළ හැකි කාර්යයක්. එතකොට මන්ත්‍රීතුමනි මම ඔබතුමාගෙන් අහන්න කැමති, 2023 වෙද්දී 100%ක
ආර්ථික වර්ධන වේගයක් තිබ්බ ශ්‍රී ලංකාව 2024 ඒ කියන්නේ මේ වසර වෙද්දී 2.5 3.5 අතර ආර්ථික වේගයක් පෙන්වයි කියලා අපේක්ෂා කරන ශ්‍රී ලංකාව 2048 වෙද්දී සංවර්ධිත රාජ්‍යයක් වීමට නම් හිටමු නියෝජ්‍ය මහබැංකුව අධිපති W.A. විජේවර්ධන මහතා පවසන ආකාරයට 107% අතර ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීමට නම් ඔබතුමාගේ තියෙන ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද සමාජවාදී විදිහට ඔබතුමාලා ලබා ගැනීමට බලාපොරොත්තු වෙන අරමුණ කුමක්ද කියලා සංක්ෂිප්තව අපි දැනගැනීමට කැමති මහ ජනතාව. එකක් තමයි ප්‍රධාන වශයෙන් ගත්තොත් ආර්ථික වර්ධන වේගය එක ඒක ඒක ආර්ථිකමන එක සාධකයක්. අපි කියන්නේ ජීවන තත්ත්වයත් එක්කත් එක මැනෙන්න ඕන කියලා. නිශ්චිත වශයෙන් අපි ආර්ථික වර්ධන වේගය ලෙස බැලුවොත් අපේ ආර්ථික ඉස්සරහට යන හේතු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි අපේ රටේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. ඒ කියන්නේ මොකද්ද? හැකියාව, දක්ෂතාවයේ උවමනාව තියෙන හැම කෙනාටම මේ ආර්ථිකයට සාධාරණ ලෙස ප්‍රවේශ වීමට අවස්ථාව නැහැ. මේ ආර්ථිකයට ප්‍රවේශ වෙන්න පුළුවන්කම තිබෙන්නේ දේශපාලන අධිකාරියත් එක්ක සබඳතාවයක් තිබුත් විතරයි. ඒකෙන් වෙලා තියෙනතම ආර්ථිකයේ දුරට විශාල ප්‍රමාණයක් එළිය වහලා තියෙනවා. ඒක අපි බේරලා දෙනවා. දෙවෙනි කරුණ තමයි මේ ආර්ථික වර්ධනය වීමට ප්‍රධාන ලෙස බලපාන ඊළඟ කරුණ තමයි අපේ මේ බදු සහ බදු ප්‍රතිපත්තියේ තියෙන පරස්පරතා. ඒක අපි निराකරණය කරග යුතු තිබෙනවා. තුන්වෙනිව තමයි අපිට නව ආර්ථික වර්ධන වේගයක් ගන්න නම් අපි ආයෝජනයක් කැඳව ගත යුතු තිබෙනවා. ඍජු ආයෝජන විශේෂයෙන්. ආයෝජනයක් කැඳවා ගන්නකොට අපේ රටේ තියෙන මේ රාජ්‍ය යාන්ත්‍රයත් මේ දූෂිතභාවයත් මේ අකර්ශමතාවයක් හේතු කොටගෙන පිරිසිදු ආයෝජක ලංකාවට එන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගත්තොත් 1978 ඉඳන් 2022 වෙනකන් අපිට ඍජු ආයෝජන ඇවිල්ලා තියෙන ඩොලර් බිලියන 22කට ආසන්න ප්‍රමාණයක්. හැබැයි වියට්නාමයට ගිය අවුරුදු විතරක් ගිලා තියෙන ඩොලර් බිලියන 23ක්. ඒ කියන්නේ 78 ඉඳන් මේ දක්වා අවුරුදු 46ටම අපිට ඩොලර් 22කට විතර ආසන්න ප්‍රමාණයක් වෙනකොට වියට්නාමයට අවුරුද්දකට ඩොලර් බිලියන 23ක් යනවා. ඒ නිසා මේගොල්ලන්ට ආයෝජනයක් කැඳවා ගන්න බැහැ. කිසි පිරිසිදු ආයෝජකෙක් ඉන්නේ නැහැ. ඒ නිසා අපි ආයෝජනයක් කැඳවා ගන්න ලෑස්ති. ඒ වගේම ආයෝජනයන් ඒ ආයෝජනයෙන් එන්න අපි ඉදිරිපත් කරන්න ඕනකම තියෙනවා නිවැරදි ආර්ථික දැක්ම. ඒකදී වැදගත් අපි දෙනවා අපි බලශක්ති ක්ෂේත්‍ර විශාල අවස්ථාවක් අපිට දෙනවා මාකට් එකට යන්න. ඒ කියන්නේ මේ ඒක විශාල ආයෝජන අවස්ථාවක් දෙන නිර්මාණ වෙලා තිබෙනවා. ඊළඟ අපේ IT කර්මාන්ත විශාල ආයෝජන අවස්ථා තිබෙනවා. ඊළඟ මැරයින් ඉන්ඩස්ට්‍රි එක අපේ රට පිහිටීමත් එක්ක මැරයින් ඉන්ඩස්ට්‍රි එක විශාල ආයෝජන අවස්ථාවක් තිබෙනවා. ඊළඟ අපි ගත්තොත් සංචාර කර්මාන්ත විශාල ආයෝජන අවස්ථාවක් තිබෙනවා. ඉතාමත් පැහැදිලි සකස් කරලා ඒවට අපි විදේශීය ආයෝජන කැඳවන්න දේශීය ව්‍යවසායකයන්ට ඒවට ආරාධනා කරන්න අපි ලෑස්ති. මොකද මේකේ බූම් එකක් මේක නිකන් එක එක නැගී සිටීමක් ගන්න නැතුව මේකෙන් අපිට ගොඩ එන්න බෑ. මේ යන විදියට ඔබ කිරි විදියට මේ යන විදියට ගියොත් 2029 දී හම්බ වෙන්නේ 2019 ආර්ථිකය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වා 2019 තිබුණු ආර්ථිකය අපිට ලැබෙන්නේ 2029 කියලා. ඒ කියන්නේ මේ අවුරුදු 10ම නිකන් හිටියා වගේනේ. හරිද? ඒ නිසා මෙහෙම ගන්න බැහැ. ඒ නිසා මේ හැම ශේත්‍රයකම නව නැගිටීමක් අපි අපේක්ෂා කරනවා. එතෙන්දී අපි හිතන බලශක්ති ශේත්‍රය දැනට අපි මේ දරන නිෂ්පා මේ පිරිවැය වැඩි. කොස් මේ අපි මේ අපේ බලශක්ති වියදම වැඩි අපේ ප්‍රොඩක්ෂන් නිෂ්පාදනයට. ඒ නිසා ඒක අඩු කිරීම සඳහා අපි සලස්මක් අපිට තියෙනවා. ආර්ථිකයේ විශාල අර ඒ කියන්නේ නිකන් අපි හැමදාම පලාව ගා කරනවා, පලාව කපලා පොළොට ගේනවා. ඕක සාමාන්‍ය ක්‍රියාදාමයනේ. ඒ වගේ ක්‍රියාදාමයක් නෙමේ යන්නේ. ඒක වෙනකොට ආර්ථිකයේ හරිම සක්්‍යතාවයේ තියෙන, හරිම විභවතාවයේ තියෙන, හැකියාව තියෙන තැන තෝරාගෙන ඒකට වේගවත් ආරම්භයක් කම්පනයක් අපි දෙන්න ඕන. මේ නිකන් ඔය ගලාගෙන යන විදිහට ගලාගෙන යන මේක වෙනස් වෙන්නේ නැහැ. අලුත් කම්පනයක් අපේ රටේ ආර්ථිකයට උනා. හරිම තැන්තික තෝරාගෙන ඒ කම්පනය ලබා දෙන්න අපි ලෑස්ති. ඒ නිසා අපි ආර්ථිකයේ එක වේගවත් නැංගක් ලබාගත හැකි විශ්වාසයක් අපිට තියෙනවා.